බුදුදහමින් ඔපවත් වූ සුපහන් ජීවිතයක් උදෙසා දවසේ සිතුවිල්ල. සදැහැති කාරුණික පින්වත්නි, අපි හැම දෙනා මේ ඒකරාශි වෙලා උදෑසනම ජීවිතය ආරම්භ කරන්න ධර්මානුකූල පණිවිඩයක් ජීවිතයට ගන්න තමයි මෙලෑස්ති වෙන්නේ. ඒකට හුඟක් වැදගත් වෙනවා අපි අදහස් වලින් හැඟීම් වලින් පළල් වෙච්ච අය වුණොත් ඒ ජීවිතය ජීවත් කරවන්න හරිම ලේසි, දවස පවත්වාගෙන යන්න හරිම ලේසි. අපිට හුඟක් අමාරු වෙන්නේ ජීවිතය ගැන ගැඹුරක් නැති අය හමුවුණාම අපිට අමාරුයි ඇත්තටම ජීවිතේ පවත්වාගෙන යන්න. ජීවිතය ගැන දැනුවත් නැති අය අපිට මුණ ගැහුණාම අපිට හරිම අමාරුයි ජීවිතේ පවත්වාගෙන යන්න. ජීවිතය ගැන අවබෝධයක් නැති අය එකතු වුණාම අපිට හරිම අමාරුයි ජීවිතේ පවත්වාගෙන යන්න. එනිසා මේ උදෑසන මේ අනුශාසනා ඔබේ ජීවිතය දැනුමින් මෝහත් කරන්න හුඟක් බලපාන. එක අම්මා කෙනෙක් මුහුදු වෙරළක මන්දමානසික තත්ත්වෙන් ජීවත් වුණා. ඇයට ඇත්තටම මනසේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දෝෂයක් තිබුණා. අපි කියන්නේ උම්මත්තක කෙනෙක්, පිස්සු කෙනෙක් කියලා. ඇත්තටම මේ අම්මා ඒ වගේ කෙනෙක්. ඇය මුහුදු වෙරළේ ඉන්නකොට ඇය ගැන කවුරුත් බැලුවේ නැහැ. මොකද හේතුව හැමෝම ගමම කිව්වා ඇයට පිස්සු කියලා. ඇය ගැන කවුරුත් බැලුවේ නැහැ. ඇය කොණ්ඩේ රැලි වැටිලා මුණ හොදන්නේ නැතුව, දත් මදින්නේ නැතුව කවුරු හරි ගෙනල්ලා විසික් කරන දෙයක් කෑමට අරන් අනේ මුහුදු වෙරළේ අවුරුදු ගාණක් ජීවත් වුණා. කවුරුත් ඇය ගැන හොයා බැලුවේවත් ඇයට ආදරය කළේවත් නැහැ. ඇය දවල් තිස්සේට මොනවද මුහුදු වෙරළේ ඇහිඳා, මොනවද මුහුදු වෙරළේ හෙව්වා. ඇය ඒවා ලොකු මළු වගේකට දමාගෙන තමන් ඉන්න මුහුදු වෙරළ අයිනේ තියාගෙන හිටියා. ඇය ඔහොම අවුරුදු ගාණක් ජීවත් වුණා. ඇය ළඟ දවසෙන් දවස මළු වැඩි වුණා ඇය හිඳපු දේවල් වලින්. ඇය ඒවා තුරුළු කරගෙන ඒ අයිනේ නිදාගත් අරෑට කවුරුත් ඇය ගැන හොයා බැලුවේ නෑ ඇයට පිස්සු කියලා. ඇය එක දවසක් උදේ මිනිස්සු වෙරළට ඇවිල්ලා බලනකොට මැරිලා හිටියා. මිනිස්සු හැමෝම අනේ පව් පිස්සු ගෑනු කෙනා මැරිලයි කියලා හිනහ වෙවි ඈව මිහිදන් කළා. ඈගේ භූමදාන කටයුතු කළා. මාස ගාණක් දවස් ගාණක් යනකොට මුහුදු වෙරළ කැත වුණා. මුහුදු වෙරළේ හැමතැනම කටු කැබලිති, හැමතැනම විසිරෙන්න වුණා. මිනිස්සු හොයලා බැලුවා ඇයි මේ මුහුදු වෙරළ අර ගැහැණු කෙනා පිස්සු හැදිලා හිටපු ගැහැණු කෙනා මැරිච්ච ගමන්ම මුහුදු වෙරළ කැත වුණේ කියලා. ගිහිල්ලා ඇය අර වට කරගෙන තියාගෙන හිටපු මලු ටික අවුස්සලා බැලුවා. ඒ හැම මල්ලකම තිබුණේ ඇයට පිස්සු උනත් ඇහිඳලා තිබුණේ මුහුදු වෙරළේ කල්පනාව තියෙන මිනිස්සු දමලා ගියපු බෝතල් කටු කෑලි. ඇය සියල්ලම ඇන කෑලි. ඇය සියල්ලම එකතු කරලා තිබුණා ඇයට හැබැයි පිස්සු. ඇ නැති වුණා විතරයි ඒ සියලු කටු කැබිලිති ආපහු මුහුදු වෙරළ වසා ගත්තා. මිනිසුන්ට එදා තමයි තේරුණේ අපි බත්පතක්වත් නොදුන්න, අපි පිස්සියක් කියලා අයින් කරලා දාපු මේ ගැහැණු කෙනා කොච්චර ලොකු වැඩක් අපි වෙනුවෙන් කරලාද කියලා. එනිසා මම මේ පුංචි කතාවේදී ඔබට කියන්න උත්සාහ කළේ ඔබ මිනිසුන්ට විවිධාකාර චරිත සහතික දෙන්න යන්න එපා. ඔබ දන්නේ නැහැ ඈට පිස්සු වුණත් ඈ ඔබ වෙනුවෙන් යමක් කරන කෙනෙක්ද කියලා. ඔබ දන්නේ නැහැ ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන, ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අය කවුද කියලාවත් සමහරට. ඔබට සමහරට වරදාන ලැබෙනකොට ඔබ ගමේ ඉන්න සාමාන්‍ය කෙනෙක් ඒ දේවල් ලබා දෙනවා වගේ පෙවුනට එතනින් උඩම ඉන්න කෙනෙක් ඒ දේවල් ලබා දීලා හැංගිලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔබ කාටවත් චරිසහතික දෙන්න යන්න එපා. ඔබ හැමෝටම ආදරය කරන්න, හැමෝටම සෙනෙහස දක්වන්න, හැමෝ වෙනුවෙන්ම යුතුකම් කරන්න. ඔබට පුළුවන් මනුෂ්‍යකම උපරිමෙන් භාවිතා කරන්න. ඔබට අනිත් අයගෙන් ලැබුණේ මොනවද කියලා වැඩිය හොයන්න යන්න එපා. ඔබෙන් විය යුතු දේ ඔබ කරන්න. යුතුකම් ඉටු කළාම ඉබේම
අනිකුත් ලැබිය යුතු දේවල් ලැබේවි මෙලොවදි නැත්තං පරලොවදි හරි. යුතුකම් මිටු කරන මිනිස්සුන්ට සතාසීපාවට ගහට කොලට ආදරය කරන කෙනෙක් වෙන්න අද දවස පාවිච්චි කරන්න. ඔබ හැම දෙනාටම එහෙම ජීවිතය හැදුවොත් වටිනාකමක් එනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි. බුදුදහමින් ඔපවත් වූ සුපහන් ජීවිතයක් උදෙසා දවසේ සිටුවිල්ලේ